සුබ දවසක් හැමෝටම අපි බලමු වැඩ කරන්න ඉති ටෝච් එකක් කොහොමද හදාගන්නේ කියලා මෙතන මන් ටෝච් තුනක් පේන්න තියලා තිනවා මේ තුනම වැඩ කරන්නේ ඔක්කොගෙම තියෙන එකම ප්‍රශ්නේ ඔයාලට පේනවා මේක ඔන් කරාට ඔන් වෙන්නේ නැහැ මේක පවර් එකට කනෙක්ට් කරාම LED ලයිට් එක පත්තු වෙන උනොට මේ බැටරිය චාර්ජ් වෙන්නේ නැහැ ලයිට් එක පත්තු වෙන්නේත් නැහැ මේ ටෝච් තුනේම තියෙන එකම ප්‍රශ්නේ මේ හැමම එකක් ඇතුළෙම තියෙන්නේ බැටරියයි සර්කිට් එකයි ස්විච් එකයි මේ ලොකු පොඩි උනත් හැම ටෝච් එකකම ඇතුළේ තියෙන එකම දේ මම මුලින්ම පවර් එකට කනෙක්ට් කරලා පෙන්නන්නම් මේ ටෝච් එක වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන් බලන්න කියලා මම හැමෝගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් සාමාන්‍ය ටෝච් එකකට කොහොමද ලීතියම් අයන් බැටරි එකක් සම්බන්ධ කරගන්නේ කියලා පහසු විදිහට මම ටෝච් එක පවර් එකට කනෙක්ට් කරගන්නවා මේ විදිහට ඔයාලට පේනවා මේකට කරන්ට් එක මේ විදිහට දුන්නට අතුපාට LED ලයිට් එක පත්තු වෙනවා හැබැයි මේකේ බැටරි එක චාර්ජ් වෙන්නේ නැහැ ලයිට් මුකුත් වැඩ කරන්නේ නැහැ LED ලයිට් එක පත්තු වෙනවා ඔයාලගේ ගෙදර තියෙන ටෝච් වලත් මේ වගේ ප්‍රශ්නේ තමයි ඇත්තේ ගොඩක් ටෝච් වල සවුත් වෙන්නේ බැටරි එක සර්කිට් එක සවුත් වෙනවා උගක් අඩුයි මම අනිත් ටෝච් එකත් ඔයාලට පවර් එකට ගහලා පෙන්නන්න ඔයාලට පේනවා ඉතින් ටෝච් එකත් පවර් එකට කරාම රතු පාට LED ලයිට් එක පත්තු වෙනවා මොකට ඒ ටෝච් එක චාර්ජ් වෙන්නේත් නැහැ මේක බැටරිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ටෝච් වල දැන් අපි මේ ටෝච් එක ගලව ගමු මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ ටෝච් එකේ තියෙන සවුත් වල තියෙන බැටරි එක අයින් කළා ඒ බැටරි එක වෙනුවට ලීතියම් අයන් බැටරි එකක් ටෝච් එකට සම්බන්ධ කරගන්න සාමාන්‍ය මේ බැටරියක් වගේ නෙමෙයි මේ බැටරි එක මිලි ඇම්පියර් 300ක් 400ක් තියෙන ලීතියම් අයන් බැටරි එක මිලි ඇම්පියර් 2500ක් වගේ තියෙනවා ඔයාලට පැය 12කට වඩා පාවිච්චි කරන්න පුළුවන් එකපාරක් චාර්ජ් කරාම ලීතියම් අයන් බැටරි එකක් මේ බැටරි වෙනුවට දාගත්තාම ඔයාලට මේ ටෝච් එක ඇතුලේ පේනවා ඇති හැම ටෝච් එකක් ඇතුලේ මේ දේවල් ටික තමයි තියෙන්නේ සර්කිට් එක තියෙන වගේම බැටරි එක තියෙනවා ස්විච් එක තියෙනවා මේක නම් මේ ටේබල් ලෑම්ප් එකක් තියෙන හින්දා මෙතන මේක අරිද්දි ඔන් වෙන ස්විච් එකක් තියෙනවා මම දැන් මේකේ බැටරි වෝල්ටේජ් එක පෙන්වනවා මල්ටිමීටර් එකකින් වෝල්ටේජ් එක ඔයාලට පේනවා මේකේ 1.2 තියෙන්නේ බැටරිය බහැලා තියෙන්නේ මේකට චාර්ජ් එක අල්ලන්නේ නැහැ මම මේකේ LED ලයිට් එකත් ඔයාලට දැන් චෙක් කරලා පෙන්වන්නම් මල්ටිමීටර් එකකින් ඔයාලට මල්ටිමීටර් එකක් නැත්නම් පෙන්ටෝච් බැටරි කැලි දෙකක් දීලා හරි මේ ලයිට් එක චෙක් කරගන්න පුළුවන් මම මල්ටිමීටර් එක ඩයෝඩ් මෝඩ් එකට දාගත්තා මේ විදිහට ඔයාලට පේනවා 2.7 2.4 වගේ ගන්නවා වෝල්ටේජ් එක. ඒ කියන්නේ මේකේ LED ලයිට් එක පත්තු වෙනවා. මම ඔයාලට ලයිට් එක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. දැන් මේකේ LED ලයිට් එක පත්තු වෙනවා ඔයාලට පේනවා ඇති. හරි අපි දන්නවා මේකේ දැන් ලයිට් වැඩ කරනවා. බැටරි වෝල්ටේජ් එක අඩුයි. ඒ කියන්නේ බැටරිය තමයි සවුත් වෙලා තියෙන්නේ කියලා. මේක සර්කිට් එකත් බැලු බැල්මටම පේනවා මේකේ උඩින් මොකුත්ම ඩැමේජ් වෙලා කියලා සර්කිට් එකේ පේන්නේත් නැහැ. මම මේකේ බැටරි එක වෙනුවට ලීතියම් අයන් බැටරි එකක් තමයි රීප්ලේස් කරගන්නේ. PP56 මෙන්න මේ සර්කිට් එක තමයි මේකට පාවිච්චි කරන්නේ EMS එක විදිහට. ඔයාලට මේක AliExpress එකේ මිලදී ගන්න පුළුවන් ගොඩක් පොඩි මුදලකට. දරාස් එකේ වගේ මිලිටරි ෂොප් වලත් මේ වගේ සර්කිට් ගන්න තියෙනවා. මං ඊයන් ටිකක් මුලින්ම තියාගෙන මේ විදිහට බැටරි එක ගලව ගන්නවා. මේ තියෙන බැටරි එක ඔයාලට පේනවා මේකේ ඇසිඩ් එලියට ඇවිල්ලා තියෙන්නේ මේකේ බැටරි එක සවුත් වෙලා තියෙන්නේ මම තව වීඩියෝ එකකින් ගේන්න බලන්න මේ වගේ බැටරි රිපෙයාර් කරලා හදාගන්න පුළුවන්ද කියලා ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්
මම BMS එකට මේ විදිහට ඊයන් ටිකක් තියලා පාස්ස ගන්නවා. එතකොට වයර් එක ඉක්මනට පාස්ස ගන්න පුළුවන්. බැටරි එකේ පොසිටිව් තැනටයි බැටරි නෙගටිව් තැනටයි මේ විදිහට ඊයන් ටිකක් තියා ගන්නවා. ඒ වගේම කරන්ට් එක ඉන්පුට් කරන්න ඕන තැන් දෙකටත් මම ඊයන් ඩොට් දෙකක් තියා ගන්නවා මේ විදිහට. මේක ගොඩක් ලේසි සම්බන්ධ කරන්න වයර් හතරයි මේ BMS එකට සම්බන්ධ වෙන්නේ. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි විතරයි. ඔයාලට පාසුවෙන් මේක කරගන්න පුළුවන්. ඒ වගේම USB පොට් එකෙන් ඔයාලට බැටරි එක charge කරගන්න පුළුවන්. බැටරි දින කියන තැනට බැටරි දන කියන තැනට මම මේ විදිහට ඊයන් තියලා පාස්ස ගත්තා. ඒ වගේම මේ ඉන්පුට් දන ඉන්පුට් රින කියලා තියෙන තැන් වලටත් මම ඊයන් ඩොට් එකක් තියාගෙන තින්නේ මේ විදිහට. එතකොට ලේසියෙන්ම වයර් එක ඊයන් වලට අලව ගන්න පුළුවන්. අපි ටග් ගාලා පාස්ස ගන්න පුළුවන්. මම දැන් ලිතියම් අයන් බැටරි එකත් පාස්ස ගන්නම්. ඒකේ දන පැත්තයි රින පැත්තයි. මම මේ ලිතියම් අයන් බැටරි එක පේපර් කටරින් පොඩ්ඩක් හූර්ලා තමයි තියෙන්නේ. නැත්තම් ඊයන් අල්ලන හොරයි ලිතියම් අයන් බැටරි එක උඩට. ඔයාලා සෝල්ඩරින් පේස්ට් ටිකක් ගාලා මේ විදිහට ඊයන් ටිකක් තියලා පාස්ස ගන්න. එතකොට ඉක්මනට පාස්ස ගන්න පුළුවන්. නැත්තම් බැටරියට ඊයන් අල්ලන හොරයි ගොඩක්. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න කියලාත් මම හැමෝගෙන්ම ඉල්ලනවා. මම ටෝච් එකේ තියෙන 230 input කරන මේ පින් දෙක කපා ගන්නවා. මේක තමයි අපි ප්ලග් ටොප් එකට ගහගන්නේ. මොකද දැන් මේක කරන්ට් එකෙන් නෙමෙයි charge කරන්නේ, micro USB කේබල් එකෙන්. ඒකින් හින්දා මේක ඕන වෙන්නේ නැහැ. මම ඒක අයින් කර ගන්නවා. අයින් කළා එතනට තමයි මම TP4056 කියන BMS මොඩල් එක මේ විදියට අලව ගන්නෙ. එතකොට USB කේබල් එකෙන් ඔයාලට මේක charge කරගන්න පුළුවන් ලේසියෙන්ම. මම දැන් කරන්නේ සර්කිට් එකේ තියෙන රින වයර් එක පාස්ස ගන්නවා බැටරි රින වයර් එකට. බැටරිය දන වයරකත් මම ලිතියම් අයන් බැටරිය දන තැනට පාස්ස ගන්නවා මේ විදිහට. මම දැන් මේක වයර් දෙක පාස්සගෙන තියෙනවා. ඔයාලට පේනවා දැන් තමත් මේකේ LED ලයිට් ටික පත්තු වෙනවා. මේක අර ටේබල් ලෑම්ප් එක තමයි ගොඩක් පත්තු වෙන්නේ. මොකද ඒක ඇරිලා තියෙද්දි ඔටෝ පත්තු වෙන්න තමයි තියෙන්නේ. ඒකේ බටන් එක ප්‍රෙස් වෙන්න තියෙන්නේ. මම මේ විදිහට ඒක ඕෆ් කරගන්න. මම බැටරියෙන් එන දන දින වයර් දෙකත් BMS එකේ බැටරියේ පොසිටිව් තැනටයි බැටරියේ නෙගටිව් තැනටයි මේ විදිහට පාස්ස ගන්නවා. මම BMS එකේ ඉන්පුට් කියන තැන් දෙකට මුකුත්ම පාස්ස ගන්න යන්නේ නැහැ. මොකද මම මයික්‍රෝ USB කේබල් එකෙන් තමයි ලිතියම් අයන් බැටරි එක charge කරගන්න හදන්නේ. මම BMS එකට වෝල් පහක් ලබා දීලා ඔයාලට පෙන්වන්න. මම මෙහෙම ධන වයර් එක හයි රින වයර් එකයි සම්බන්ධ කරගන්නවා BMS සර්කිට් එකට. රතුපාට LED ලයිට් එකක් පත්තු වෙනවා. රෙඩ් ලයිට් එකක් පත්තු වෙනවා කියන්නේ බැටරි එක චාර්ජ් වෙනවා කියන එක. මෙතන බ්ලූ ලයිට් එකක් පත්තු වෙනවා කියන්නේ BMS එකේ බැටරි එක ෆුල් චාර්ජ් වෙලා කියන එක. මම දැන් ලිතියම් අයන් බැටරි එක ටෝච් එකේ කේසින් එකට සම්බන්ධ කරගෙන BMS එකක් ඩබල් ටේප් එකක් දාලා අලව ගන්නම් කේසින් එකට. දැන් මේක සම්පූර්ණයෙන් හදාගෙන තියෙන්නේ. මම දැන් මේකේ කේසින් එකත් ඉක්මනට සෙට් කරගන්නම්.
මන් ටෝච් එක සම්පූර්ණයෙන් හදාගෙන ඉවරයි මම දැන් ඔයාලට මේක ඔන් කරලා පෙන්නන්න හොඳ එළියක් තියෙනවා ලිතියම් අයන් බැටරි එකේ සාමාන්‍ය නෝමල් බැටරි එක වගේ නෙමෙයි ලිතියම් අයන් බැටරි එකේ ඇම්පියර් ගාන වැඩි ඒ වගේම මේක ඔන් කරන් ඉන්න පුළුවන් වෙලාවත් වැඩි සාමාන්‍යයෙන් පැය 12කට ඔයාලට මේක ඔන් කරගන්න පුළුවන් එකපාරක් චාර්ජ් කරාම ඔයාලට පේනවා ටේබල් ලැම්ප් එකෙත් හොඳ එළියක් තියෙනවා ඔයාලට පුළුවන් ගෙදර තියෙන පරණ අයින් කළා දාලා තියෙන ටෝච් එකක් මේ විදියට හදාගන්න සාන ලොකු බැටරියක් නම් ලීතියම් අයන් බැටරි එක සමහරට ගණන් අඩුවේ මේ ටෝච් එකට ඔරිජිනල් බැටරි එකටත් වඩා ඔයාලට පරණ ලැප්ටොප් වලින් ඒ වගේම රිමෝට් කාර් වගේ දේවල් නු ලීතියම් අයන් බැටරි කලවලා ගන්න පුළුවන් මේ USB පොට් එකෙන් ඔයාලට මේක චාර්ජ් කරගන්න පුළුවන් මේ වගේ අනිත් වෙන අනිත් ටෝච් වලටත් ඔයාලට ලිතියම් අයන් බැටරි එකක් දාලා රිප්ලේස් කරගෙන මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මේකට ඔරිජිනල් ආව බැටරි එක. ওই බැටරි වල කල්පවත්ම ගොඩක් අඩුයි. වෝල්ටේජ් එකත් අඩුයි. මගේ channel එක subscribe කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට comment එකක් like එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉස්සරහට හම්බෙමු. හැමෝටම සුබ දවසක්.